අපේ රටේ 15%ක වැඩබද්ද ඇත්තටම අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු අනුපාතයක් පවත්වාගෙන පුළුවන්. අවශ්‍ය වෙන්නේ දියුණු මූල්‍ය කළමනාකරණයක්, විශේෂයෙන්ම රජයේ නාස්තිකාරී වියදම් කපා හැරලා හොඳ කළමනාකරණයක් තියාගත්තොත් ජනතාවට ඒ වාසිය දෙන්න පුළුවන්. මේ ක්‍රියාමාර්ගය නිසා රජය පැත්තෙන් දළ වශයෙන් රුපියල් බිලියන 200ක් 250ක ප්‍රමාණයක රාජ්‍ය ආදායම අහිමිවීමක් සිද්ධ වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ආර්ථිකයට මේ මගින් විශාල උත්ප්‍රේරණයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් වීම හරහා ඔවුන්ගේ නිෂ්පාදන මිල ගණන් පහත් මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. එනිසා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීම තුළින් රජයේ බදු ආදායම අහිමි වුවත් ආර්ථිකයේ ඇතිවිය හැකි ප්‍රසාරණය ඔස්සේ ලබා ගන්නට පුළුවන් වාසිය විශාලයි කියලා. එනිසා මේක දිගු කාලීන වශයෙන් පවත්වාගත හැකි වුවහොත් මා හිතනවා විදේශ ආයෝජකයන් මේ ගැන ප්‍රසාද ඇති කරගෙන අපේ රට ගැන විශ්වාසය තියන්න පුළුවන්.